ඉබන් සුබ දැසනක් ප්‍රාර්ථනා කරනවා. හෙට දවසේදී ජනාධිපතිවරණය පැවැත්වෙනවා. ඒ වෙනුවෙන් අද දවසේ සූදානම පිළිබඳවයි අපි කතා කරන්නේ. මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමා එක්ක අපි ඊයේ දවසේදී කතා කළා. අද දවසත් අපි ආයිබන් සුබ දවසක් කතාබහවෙන් කරන්නේම මැතිවරණ කොමිෂන් සභාවටමයි. ඒ තමයි අද දවසේදී ඔවුන්ගේ කාර්යභාරය බොහොම කාර්යබහුල තැනක තිබෙන්නේ. ඒ වගේම තමයි හෙට දවසේදී ඔබ ඡන්දය පාවිච්චි කරද්දී ඔබ දැන කියාගත යුතු කාරණා රැසක් තිබෙනවා. ඔබ රැගෙන ආ යුතු දේවල් ඔබට යම් ගැටලුවක් තියෙනවා නම් මේ සියලු දේ ආවරණය වෙන පරිදි අද දවසේදී අපි කතා කරන්න බොහොම ගෞරවණීයව ආරාධනා කළා. මැතිවරණ කොමිෂන් සභාවේ නීති අධ්‍යක්ෂතුමන් නිවල් පුංචිව මැතිතුමන් හයිබෝන අධ්‍යක්ෂතුමනි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපි ආරාධනා කළා සහකාර මැතිවරණ කොමසාරිස්තුමන් පාර්ලිමේන්තු මැතිවරණ ශ්‍රීඤාපා බොරලස් මැතිතුමනි හයිබෝන බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. මං සහකාර මැතිවරණ කොමසාරිස්තුමාගෙන් කතාව පටන් ගන්නම්. අද මේ දවසේ ඇතුළතදී මැතිවරණ කොමිෂන් සභාවපැත්තෙන් ඔබතුමලාට කරන්න තියෙන දේ මොනවද? ඔව් ඇත්තටම අද ඇත්තටම අපේ ඡන්ද විමසීම් දිනයක වැදගත්ම දිනයක්. මොකද හෙට ඡන්ද විමසීම පවත්වන්න අවශ්‍ය කරන මූලිකම කටයුතු, ඒ කියන්නේ ජේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරුන්ට අවශ්‍ය කරන ඡන්ද පෙට්ටිය, අවශ්‍ය කරන ඡන්ද පත්‍රිකා සහ අවශ්‍ය කරන අනෙකුත් ලිපි ද්‍රව්‍ය, ඒ සියල්ලමත් එක්ක ඡන්ද පොළ කියන දේ ස්ථානගත වෙන්නේ හරියටම අද දිනේදී. එතකොට අද දිනේදී තමන්ගේ දිස්ත්‍රික්කයේ හැම දිස්ත්‍රික්කයකම තියෙනවා අපේ නිකුත් කිරීම ස්ථානයක්. දැන් කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් DSA නානායක විද්‍යාලය, හෝ රාජකීය විද්‍යාලය, ගම්පහ ගත්තොත් පත්තල ගෙදර CNA අධ්‍යාපන විද්‍යාපීඨය. ඒකට ওই තැන්වලට ඒ අදාළ දිස්ත්‍රික්කයේ අපේ ඡන්ද ස්ථානාධිපතිවරු සියල්ලම එක රාශි වෙනවා. ඒකට එතනදී පත්වීම් ලිපි අපි දෙනවා. තමන් යන්නේ කොතනද කියලා එයා දැනගන්නවා. තමන්ට අවශ්‍ය කරන පොලිස් නිලධාරීන් දෙදෙනා අපි ඒ අවස්ථාවේදී ලබා දෙනවා. එතකොට අර අපි කතා කරපු ඡන්ද පෙට්ටිය, ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් සියලු ලිපි ද්‍රව්‍ය ලබා දෙනවා. එතකොට ඇත්තටම පොඩි යුද්ධයක් වගේ තමයි අද උදේ. එතකොට සාමාන්‍යයෙන් අද දවල් එක විතර වෙද්දී සියලුම ඡන්ද පෙට්ටි අදාළ ස්ථානවලට යොමු කරන්න හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා. එහෙම විශ්වාස කරලා අද හවස්වෙද්දී සියලුම ඡන්ද පොළවල් සකස් කිරීම අවසන් වෙලා හෙට උදේ 7 ඉඳන් සාර්ථක ඡන්ද විමසීම පවත්වන්න ගන්න අවශ්‍ය මූලික අඩිතාලම දැමීම අද තමයි ඇත්තටම සිදු වෙන්නේ. පෙරහුරුවක් පැවැත්වෙනවා. ඔව් පෙරහුරුවක් තියෙනවා. විශේෂයෙන්ම ඡන්ද ස්ථානාධිපතිවරයා ඡන්ද පොළට ගියාට පස්සේ හවස 3ට එයාගේ කාර්ය මණ්ඩලය පැමිණෙනවා. ඒ කියන්නේ අනිත් ලිපිකරු කාර්ය මණ්ඩලය පැමිණෙනවා. එතන ආවහම එයා පොඩි පන්තියක් පවත්වනවා ඡන්ද විමසීම කොහොමද කරන්නේ, එක් එක් නිලධාරියාගේ රාජකාරිය මොකද. මොකද අපේ ඡන්ද පොළේ නිලධාරීන් කීප දෙනෙක් ඉන්නවානේ. එක්කෙනෙක් අරණ්‍යතාවය පරීක්ෂා කරන නිලධාරියා ඉන්නවා. ඊට පස්සේ පළවෙනි ලිපිකරු නිලධාරියා ඉන්නවා. ඒගනන නම හඬගා කියවන නිලධාරියා, ඊළඟට අපේ අර අතේ නිලසලකුණෙන් ඇඟිලි පාට කරන නිලධාරියා ඉන්නවා. ඊට පස්සේ අන්තිමට ඡන්ද පත්‍රිකාව කඩලා ඉවත් කරලා අදාළ පුද්ගලයාට ඡන්ද දායකයන් ලබා දෙන නිලධාරියා. ඒක එක්කෙනා මොන මොනවද බලන්න ඕන කියලා කුඩා පෙරහුරුවක් පවත්වනවා. ඊට පස්සේ ඡන්ද පොළ සකස් කිරීම අවසන් කරලා ඡන්ද පෙට්ටියත් ඡන්ද පත්‍රිකා ටිකත් ආරක්ෂා සහිතව තබා ගැනීම තමයි ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයාගේ වගකීම. ඉතින් අද ලොකු දවසක් ඇත්තන ඡන්දෙට අදාළව. දැන් නෛතික මේ පැත්තෙන් ගත්තොත් මම හිතන ඔබතුමාට ලොකු අගකීමක් සීමාවක් පැවරනවා මේ කාල සීමාව ඇතුළතදී. හෙට මේ මැතිවරණයේදී අම්මා ආකාරයේ සිදුවීමක් වාර්තා වෙනවා නම් ඒවට අදාළ වුණු ආරක්ෂක අංශ යෙදවීම කොයි විදිහටද මේ දවස්වල සිද්ධ කරලා තියෙන්නේ? ඇත්තම දැන් මේ කාලය තුළත් අපිට සතුටු වෙන්න පුළුවන් ගත්තම දැන් මේ මැතිවරණයේදී බැලුවම මේ ඔය සිදුවීම් හා පැමිණිලි බැලුවම තාම අවමයි. ඒක ඇත්තටම විශාල ගණන් ගත යුතු මට්ටමේ පැමිණිලි ඇවිල්ලම නැහැ. ඒක අපට සතුටු වෙන්න පුළුවන් මැතිවරණ නීතිය මැතිවරණ කොමිෂමෙන් පස්සේ මේ ක්‍රියාත්මක වීමේ ආකාරය පිළිබඳව. එතකොට දැන් ඡන්ද දිනේදී විශේෂයෙන්ම තියෙනවා ඡන්ද පොලේ ඉඳලා මීටර් 500ක් ඇතුළත නොකළ යුතු දේවල් තියෙනවා. ඒ කියන්නේ ඡන්දයක් ඉල්ලන්න, ආයාචනය කරන්න, එහෙම නැත්නම් පත්‍රිකාවක් බෙදන්න, සලකුණක් බෙදන්න, ඡායාරූපයක් බෙදන්න, ගැවසෙන්න, නැත්නම් මෙගාෆෝන් හා නිකම් ශබ්ද ප්‍රත්‍යුප්තාදනය කරන යමක් කරන්න ඒව සම්පූර්ණ තහනම්. උතර මේ සඳහා දැන් පොලිස් නිලධාරීන් යොදවලා තියෙනවා. උතර ඒ අය අත්තරන් ගොඩ ගන්න එහෙම කාරණයක් කර හැටි. ඒක නීතියට අදින්ම ක්‍රියාත්මක කරන්න පොලිසියට උපදෙස් දීලා තියෙන මැතිවරණ කොමිසම. ඒ වගේ මේ ප්‍රමාණවත් පොලිස් නිලධාරීන් පිරිසක් ඒ ඡන්ද හැම ඡන්ද පොළටම මේ යවලා තියෙනවා. ඊට අමතරව ඒ ඡන්ද පොළවල් වල ආරක්ෂාවට හා යම්කිසි සිදුවීම් බලක් ගන්න විශේෂ කාර්ය බලක ආයත් වෙනම යොදවලා තියෙනවා. ඒක නිසා මේ නීතිය ක්‍රියාත්මක වීම දැඩිව ක්‍රියාත්මක කරන්න. ඒ කියන්නේ නිදහස සාධාරණ ඡන්දයක් පවත්වන්න ඡන්දදාය හිමියට තමන්ගේ ඡන්දය කිසිදු බලපෑමකින් තොරව ඒක ප්‍රකාශ කිරීමේ අවස්ථාව සලසන්න පසුබිම් වල පිළිවෙල සකස් කරලා තියෙන මැතිවරණ කොමිසම හැටියට.
චන්දපොල ආශ්‍රිතව යම් ආකාරයෙන් සිදු නොවිය යුතු දෙයක් සිදු වුණොත් ඔබතුමාලා මැති වෙන ප්‍රතිඵලයේ ඒ ප්‍රදේශයට අදාළව දැන් මොකද මේක මුළු රටම එක මැති වෙන කොට්ටාසයක් වෙන නිසා එවැනි අවස්ථාවකදී මොකද ක්‍රියාමාර්ගය තියෙන්නේ ඔය චන්දපොල ආශ්‍රිත දැන් එහෙම එකක් වෙන්න තියෙන ඉඩ කඩ මේ නතර කිරීම තමයි පළවෙනි කාරණය. එතකොට ඒක සිද්ධ වෙන්නේ නැහැ. නමුත් යම් කිසි අවස්ථාවක කොමිෂන් බලය තියෙන චන්දපොලක ඡන්දය ප්‍රකාශ කිරීම බලහත්කාරයෙන් අපි හිතමු මේ ඡන්දපොල නියෝජිතයන් එළවලා එහෙම නැත්නම් ඡන්ද වලට බලෙන් ඒක ඡන්ද පෙට්ටි වලට දාලා ඒ වගේ සිදුවීමක් වෙනවයි කියලා අපි නම් මොන හොතකටවත් හිතන්නේ නැහැ කියන්නේ හිතන්න බැරි දැනට පරිසරයක් තියෙන එහෙම තිබුණ කාලයක් තිබුණා. එතකොට ඒක එහෙම වුණොත් ඒ ඡන්දපොලේ ඡන්දය අවලංග කරන්න කොමිෂන් බලය තියෙන. ඒතොර එතන එන්න ඡන්දිස්ථානාධිපතිගේ වාර්තාව අරගෙන ඒතොර එතන ඡන්දපොල පක්ෂවල නියෝජිතයෝ ඉන්නෝ. ඒ නියෝජිතයන්ගෙන් හැම දේශපාලන පක්ෂෙම අවසර දීලා තියෙනවා නියෝජිත දෙන්නෙක් තියන්. ඒතොර ඒ අයගෙන් වාර්තා අරගෙන ඒව සලකලා බලලා කොමිෂන් සභාව තීන්දු කරනවා. ඒ තේරීම් බාර නිලධාරී ඒ සම්බන්ධයෙන් වාර්තා කියන් පස්සේ මේ ඡන්දපොලේ ඡන්දය ශුන්‍ය කරනවද නැද්ද කියලා. එහෙම වුණොත් ඒ ඡන්දපොලේ ඡන්දය ඒ වගේ කරන්න ඕනත් ආපහුවලුතෙන් ඡන්දය තියන්න පුළුවන්. ඒ ඡන්දය මේ වෙලාවේ ඒක වැඩක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ අවස්ථාවක් නම් ඇති වෙන්න ඉඩක් නැහැ කියන එක තමයි කොමිෂන් සභාවේ අදහස. සහ අපි ඔබෙන් ඉල්ලන දේ තමයි මේ මොහොත වන තාක්කල් මැතිවරණයට පෙර කටයුතු වලදී බොහොම සාර්ථක විදිහට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අවම මට්ටමින් අපි පැහැදිලිව මේක තේරෙන්න කියනවා නම් ජීවිතහානි කිසිවක් නොමැතිව මැතිවරණයක් පවත්වන්නට හැකියාව ලැබීම පිළිබඳවම අප ප්‍රජාතන්ත්‍රවාදී කඳවුර විදිහට ජයග්‍රහණය කළා කියන දේ පැහැදිලිවම මතු කරගත යුතු කාරණේ. ඒ නිසා මැතිවරණ දිනය තුලදීද ඔබේ දායකත්වයේ සහයෝගය අවශ්‍ය වෙනවා. අපේක්ෂකීන් ප්‍රවර්ධනය කරන්න කැප වෙන මැදිහත් වෙන පාර්ශවයකින් තමයි අපි මේ ඉල්ලීම කරන්නේ. ඡන්දපොල ඒ ආශිත මීටර 500ක් තුල මැතිවරණ ප්‍රචාරණ ක්‍රියා සිදු කිරීම නිදි අධ්‍යක්ෂතුමා පැහැදිලි කළා වගේ නෛතිකමය සීමාවට පරිබාහිරව දෙයක් ඔබ සිදු කරනවා නම් ඒ අගතියට පත්වීම සිදු වන්නේ ඔබේ අපේක්ෂකයාමයි. යම් ආකාරයකින් මැතිවරණයට අදාළ වුණු නීති කැඩීම මත ප්‍රතිපලයක් අවලංගු කරන්න උනොත් ඒ අදාළ ඡන්ද මධ්‍යස්ථානයේ එහි හාඩුව එහි හානිය තිබෙන්නේ ඒ අදාළ පාර්ශ්වයෙන්ටම. ඒ නිසා මේ ඡන්දය පැවැත්වෙන දිනය තුළදී ඔබ මේ කාරණාවලට බොහොම තදින් අවධානය යොමු කරාවි කියලා අපි විශ්වාස කරනවා. ඡන්දපොල නියෝජිතයින් මම හිතන්නේ ඡන්දය ප්‍රකාශ කිරීමේදී දෙදෙනෙක් සහ ඡන්ද ගණන් කිරීමේදී 5 දෙනෙකු යෙදවීමේ හැකියාව තියෙනවා. එහි අඩුවක් කෙරෙනවද ඒක ඉල්ලීමක් කරලා තියෙනවද මොකද 35 දෙනෙක් ඉන්න නිසා? ඔව් නෑ දැන් ඡන්දපොල නියෝජිත මේක නීතියෙන් ඒකලට අයිතියක් තියෙනවා අපේක්ෂකයෙකුට. මොකද අපි දන්නවා මේවර ඉදිරිපත් වෙච්ච අපේක්ෂක ප්‍රමාණය බලනකොට ඔවුන් විසින් එහෙම මැතිවරණ ප්‍රචාරයක් කටයුතු කරාද රැසීම් තෙලවුන් නියෝජිත දෙන්න තරමේ ක්‍රියාදාමයක් වුණාද කියන එක ඒක කවුරුත් දන්න දෙයක්. ඉතින් ඒක නිසා දැන් ඡන්දපොලට නියෝජිත දෙන්නේ කේම ගැන කියනවා නේද? අර 5 දෙනෙක් පුළුවන් ගණන් කිරීම මධ්‍යස්ථානයකට. ඒතර ගණන් කිරීම මධ්‍යස්ථානයේ තමයි ප්‍රධානම මේකේ අවසානම කාරණ බා රැඳී තියෙන තැන. ඒතර ඒකෙදී අපි ඉල්ලීමක් කරලා තියෙනවා. ඒකේ මේ 5 දෙනෙක් ඉතින් එන්න පුළුවන් ඒක අයිතිය තියෙනවා. නමුත් ඒක ගැන එහෙම ප්‍රධානම ඒකට මැදිහත් වෙච්ච පක්ෂවල ඉන්නව නම් ඒ අයට ඒක ප්‍රමාණය අඩු කරනවා නම් අපි කැමතියි කියලා. නමුත් අපි ඒක බලකිරීමක් නෙවෙයි. ඔව්. ඒක එහෙම කියලා අපි විශ්වාස කරනවා ඒ සහායත් ලැබෙයි කියලා. මොකද මේ මෙතෙක් ලැබුණු සහායත් එක්ක මේ බලනකොට අර හෙට ඡන්දේට අතිරේක කාරණයක් මේක මේ ඊයේ මැතිවරණ කොමිෂමේ සභාපතිතුමත් කියපු දේ තමයි ඡායා අපේක්ෂකින් 18ක් විතර ඉන්නවා වෙනත් අපේක්ෂකගේ ප්‍රවර්ධනය කරන්න කියලා. ඔවුන් අපි රූපවාහිනී ගුවන් කාලය ගන්නවා, ගුවන් විදුලි සංස්ථාවේ ගුවන් කාලය ගත්තා, තැපෑල පාවිච්චි කළා. ඒ වගේම සමස්තයක් විදිහට ගත්තාම ඡන්ද පත්‍රිකා මඟල් 26ක් තරම් දික් කරලා දැවැන්ත මැතිවරණ පිරිවැයක් ඇති කරන්න හේතු වුණා. මේ අපේක්ෂාවකින් තොරව තවත් කෙනෙක් ප්‍රවර්ධනය කරන්න එන අය වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්කමක් තියෙනවද ඔබතුමාලට? ඇතන පුළුවන්. දැන් එතන එහෙම නිශ්චිත සාක්ෂි තියෙනකොට අපිට පුළුවන් ඔහුට දෙන පහසුකම් නවත්තන්න. අපි හිතමු ගුවන් කාලය කියලා යම් කිසි අවස්ථාවක ඔය ගුවන් කාලය පාවිච්චි කරමින් රූපවාහිනී හෝ ගුවන් විදුලිය වෙනත් අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය සඳහා කටයුතු කරා නම් ඉදිරි ඒක නවත්තනවා. ඒ කටයුතු කරන අවස්ථාවේ පැමිණිල්ල ලැබුණා නම් ඒ අවස්ථාවෙත් ඒක නවත්තන. ඊට අමතරව ඒකට දෙන පහසුකම් දැන් ආරක්ෂාව දීලා තියෙනවා. ඉතින් ඒව එහෙම ඒව ගැන බලන්න වෙනවා මේක කරලා. ඊළඟ නියෝජිතව පත් කිරීමේදී එහෙම එක්කෙනේ නේද ඔහුට නියෝජිතව පත් කිරීම ලබා දිය යුතුයි කියලා කොමිෂමෙන් සලකලා බලයි. ඒ වගේ අවශ්‍යතාවයක් තියෙනවද කියලා. මොකද තමන්ගේ වෙනම අපේක්ෂකෙක් නැත්තම් වෙන කෙනෙකුට නම් ඔහුව සහයෝගය දෙන්නේ. ඒතොර ඒ අපේක්ෂකේ නියෝජිත වෙනව නම් තවත් කෙනෙකුට නියෝජිතව අවශ්‍යද කියලා. ඉතින් ඒ වගේ කාරණා තියෙනවා. ඒක විතරක් නෙවෙයි. දැන් මේ කාරණේ නිසා අපි
මේ වගේ තත්ත්වයන් ඉදිරියට වළක්වා ගැනීම ගැන කොමිසාව සාකච්ඡා කරලා තියෙනවා. ඒ නිසා දැන් මේ විශේෂයෙන්ම අප දැබීම ගැන. දැන් මේක අපේ පනත තියෙන්නේ 1981. ඒතර මේ 81 තමයි රුපියල් 50,000 කියන මහා රුපියල් 75,000 ආවේ. දැන් අවුරුදු 40ක් ගත වෙලා. ඉතින් අපේ මේකත් එක මේ කොහෙ සෑහෙන්නේ නැහැ. පහුගිය කාලේ අපි ඇත්තටම සංශෝධනය කරා මේ අප මුදල් වැඩි කරන්න. විශාල වශයෙන් වැඩි කරන්න සංශෝධනයක් කරලා නීති කෙටුම්පත් කරලා තිබුණේ. නමුත් ඒක සම්මත කිරීමේ ක්‍රියාදාමයේ දක්වා අපට යන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. නමුත් ඒක ඉදිරියේදී අපහු නැවත කරන්න සිද්ධ වෙයි. ඒ විතරක් නෙවෙයි මේ වගේ ඒ අපේක්ෂක ගන්න ඡන්ද සංඛ්‍යාව 90. එතකොට ඔවුන් අපේ වියදම් කරන මුදල 90 ඒ මුදල ඔවුන්ගෙන් අය කරගන්න. මේ විදිය මේ නිකන් අසාර්ථක මහජනතාවගේ ඡන්ද බලය විහිළුවට ලක් කරන විදියට ඉදිරිපත් කරන අය සම්බන්ධයෙන් ඒ විදියට කරන්න. ඊටත් අමතරව තව ක්‍රියාමාර්ග පිළිබඳව නීතිමය වශයෙන් ඉදිරියට ගන්න ඕන කියාම දැනටමත් කොමිස් සභාව මේ තත්ත්වයන් එක්ක සාකච්ඡා කළේ තමයි. ඒක නිසානේ ඡන්ද පත්‍රිකාව අංගල් 24 ටිකයි මිනිසුන්ට ඒක භාවිතා කිරීමේදී ඔවුන්ට යම් ගැටලු ඇති වෙනවා. ඒ වගේම මිලියන 7500ක් කෝටි 750ක් වැය කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ මේ 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 කාරණේක තොට ඡන්ද පෙට්ටි හදන්න ඕන. ඔව් ඡන්ද පෙට්ටි අලුතෙන් හදන්න ඕන. එතකොට ඡන්ද දායකයොත් මේකෙන් අසුරතාවට පත් වෙනවා. එතකොට ඡන්ද හිමියා. එතකොට ඒක ඡන්ද බලයට කරන යම්කිසි අගතියක් හැටියට තමයි කොමිසම දකින්නේ. ඒක වගේ ඒව වළක්වීම කොමිසමේ යුතුකමක් වගකීමක් හැටියට දැකලා ඉදිරියේදී ඒව වළක්වීම යම් ක්‍රමදාමයකට යන්න කොමිසම දැන් රූප සාකච්ඡා වලින් තියෙනවා. පැහැදිලි මේක අවශ්‍යතාවයක් කියලා තියෙනවා. මොකද 81 ත් එක්ක 2019 ට කාලානුරූපීව බැලුවොත් 125 කවත් අප මුදලක් තියෙනවනේ හරිනම්. අඩුම 105 කවත් ඒක ඉස්සරහට වෙයි කියලා අපි විශ්වාස කරනවා. සහකාර මේ වැති වෙන කොමසාරිස්තුමනි මේ දැන් ඡන්ද පොලට යන 1,59,92,096 දෙනෙකු ඡන්දය පාවිච්චි කරන්නට සූදානමින් සිටිනවා හෙට දවසේදී. ඔවුන් ඡන්ද පොලට යන විට රැගෙන ආ යුත්තේ මොනවද? ඔතනින් අතරම 106,000 අඩු කරන්න ඕන. මොකද තැපැල් ඡන්ද 106,000 කලින් භාවිත කරපු හින්දා. අතරම අපි දන්නවා නිල ඡන්ද දැන්වීම පත්‍රිකාවක් අපි හිතනවා බොහෝ 100%ක්ම නැති වුණත් 95%ක් විතරම නිල ඡන්ද දැන්වීම පත්‍රිකා ලැබිලා ඇති කියලා. එහෙම නිල ඡන්ද දැන්වීම පත්‍රිකාවක් කිසියම් අපේ ඡන්දදායකයකට ලැබිලා නැත්නම් නිමිති ලැබිලා නැත්නම් පොඩ්ඩක් තැපැල් කාර්යාලයට ගිහින් බලන්න තමන්ගේ නිල ඡන්ද දැන්වීම පත්‍රිකාව තියෙනවද කියලා. එතකොට තැපැල් ඡන්ද මේ අපේ තැපැල් කාර්යාලයෙන් ඒක ඕගොල්ලන්ට ගන්න පුළුවන්. නමුත් යම් හේක එහෙම ගැටලුවක් තියෙනවා නම් ඒක කිසිම බාධාවක් නැහැ ඡන්ද පොලට යන්න. ඡන්ද පොතේ නම තියෙනවා. يعني 2018 ඡන්දිමි නාමලේඛනයේ නම තියෙනවා නම් නිල ඡන්ද දැන්වීම පත්‍රිකාව අත්‍යවශ්‍ය නැහැ. නමුත් තමන්ගේ අනන්‍යතාවය ඔප්පු කිරීමට අවශ්‍ය කරන හැඳුනුම්පත් කීපයක් අපි පිළිගන්න ඡන්ද පොලේදී එයින් එකක් රැගෙන යන්න. උදාහරණයක් විදිහට ජාතික හැඳුනුම්පත. එහෙම නැත්නම් වළංගු විදේශ ගුවන් බලපත්‍රය. එහෙමත් නැත්නම් අපේ වළංගු රියදුරු බලපත්‍රය. තව අපි භික්ෂූන් අපේ පූජ්‍ය පක්ෂයට මේ ජාතික හැඳුනුම්පත් දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන පූජ්‍යක හැඳුනුම්පත. එහෙම නැත්නම් රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයන් ලබා දෙන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන විශ්‍රාමික හැඳුනුම්පත. එහෙම නැත්නම් අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වැඩිහිටි මහ ලේකම් කාර්යාලයෙන් නිකුත් කරන ලබන වැඩිහිටි හැඳුනුම. මේ කිසිදු ලේඛනයක් නැත්නම් අපි මැතිවරණ කමිෂන් සභාවත් తాවකාලික හැඳුනුම්පතක් නිකුත් කරනවා. ඒක 13 වෙනිදා. 13 වෙනිදා දවල් 12 වෙනකන් අපි ඒක නිකුත් කිරීම සිදු කරා. ඊට පස්සේ දැන් අපි හදිස්සියේ හිටියොත් අපි දැන් පර්සයක් අද දවසේ නැති වෙන්න පුළුවන්නේ. එහෙම වුණත් ගැටලුවක් නැහැ. ඕගොල්ලෝ ගිහිල්ලා පොලිසිය පැමිණිලා කළා. පොලිසියට කාරණේ කියලා පොලිස් රිපෝට් එකක් අරගෙන ග්‍රාම නිලධාරිවරයා හම්බ වුණොත් අපි එකක් හදලා දෙනවා. ඊට අමතරව මේ අවුරුද්දේ අපිට පොඩි ප්‍රශ්නයක් තිබ්බා. මේ ජාතික හැඳුනුම්පත් ලැබිලා නැති ප්‍රශ්නයක් තිබ්බා මාස 3-4ක කාලයක තිස්සේ. මොකද ඒක අයිඩි කාඩ් ඩිපාර්ට්මන්ට් එකේ තිබ්බ පොඩි ඒගොල්ලන්ගේ කාඩ් වල පොඩි ප්‍රශ්නයක් තිබිලා ඊට පස්සේ අපි පුද්ගල්‍ය අපේක්ෂක දෙපාර්තමේන්තුවත් එක්ක සාකච්ඡා කළා. මෙන්න මේ ඒගොල්ලෝ මෙන්න මෙහිම අපි ලේඛනය ජාතික හැඳුනුම්පත් තොරතුරු තහවුරු කිරීමේ ලේඛනය. එතකොට මේකත් මේ වෙන විට ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් කරපු පහුගිය මාස 3-4 ඇතුළේ ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් කරපු පුද්ගලයන්ට මේ වෙන විට අපි ලබා දෙමින් යනවා. තමන් එහෙම ඉල්ලුම් කරපු පුද්ගලයන් නම් තාම අයිඩෙන්ටි කාඩ් එක හම්බෙලා නැත්නම් වහාම තමන්ගේ ළඟම තියෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න ගිහිල්ලා තමන්ට හිමි ග්‍රාම නිලධාරි හම්බ වෙලා හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා තමන්ට මෙන්න මේ මම මේතර ආදර්ශයක් පෙන්වන්නේ මෙන්න මේ වගේ ලේඛනයක් තියෙනවා. ඒක මේකත් අපිට පුළුවන් ඡන්දෙදී අපි පිළිගන්න අනන්‍යතා පත්‍රයක් විතර අපි මේ අවුරුද්ද පිළිගන්නවා. මේ ඡන්දෙ මිසෙන්න විතරක්
වලංගුවෙන විදිහට. එතකොට මම අමාත්‍යංශයේ මේ තනතුර දරනවා, මම මේ ID එක හෝ පෞද්ගලික අංශය මම මේ තැන තනතුර දරනවා හෝ මාධ්‍යවේදියෙක් නම් මාධ්‍යවේදී හැඳුනුම්පත හෝ මේකකටවත් ඡන්දේ දාන්න බෑනේ. අවසනාවකට බෑ. දැන් මොකද සාමාන්‍ය ඡන්දපොළ නිලධාරීන් අපහසුතාවයට පත් වෙන අවස්ථාවක් තියෙනවා. මම මේ අමාත්‍යංශයේ මේ තනතුර ඉන්න කෙනා මට ඡන්දේ දාන්න මේකෙන් බැරිද කියන අවස්ථාව එනවා. ඒ නිසා පැහැදිලිව මම කරනවා. ආවම වශයෙන් මැතිවරණ කොමිෂමේ හැඳුනුම්පතෙන් මැතිවරණ කොමිෂන් නිලධාරියෙකුට ඡන්දේ දාන්න බෑ. ඡන්දේ දාන්න බෑ. ඒක තමයි අපේ තියෙන නීතිය. ඒක නීතිය කාටත් පොදු වෙන්න ඕනේ. එතකොට අපි පිළි අරගෙන තියෙන හැඳුනුම්පත් කීපයක් තියෙනවා. ඒක ඇත්තටම කරලා තියෙන්නේ මේ අපේ ඡන්ද විමසීමේ විනිවිදභාවය පවත්වා ගන්න, ඡන්ද විමසීමේ තියෙන අපේ තියෙන ඒ අර ඉන්ටිග්‍රිටි එක පවත්වා ගන්න තමයි ඒක තියෙන්නේ. ඉතින් ඒකට අවශ්‍ය කරන හැඳුනුම්පත් අපි හිතනවා අපි මේවා හැමෝටම පහසුවෙන් ලබා ගන්න පුළුවන් හැඳුනුම්පත් තමයි. අනිත් එක ඒකෙදී සඳහන් කරන්න ඕන තවත් කාරණයක් තමයි දැන් මේ ජාතික හැඳුනුම් අනිවාර්ය වීම ඉස්සර තිබුණේ නැහැ. ඒක නිසා තමයි අපේ වරදක් ප්‍රධාන වශයෙන් තිබුණේ හොරචන්ද දැමීම. ඒක නිසා අපි දැක්කේ කාලේ වෙන අයගේ විදේශිකයන්ගේ ෆෝන් කාඩ් එකක් අරන් ඡන්ද දානවා. නමුත් මේක මේ විදිහට තිබුණා අපි දැක්ක. ඒක නිසා මහ විශාල දූෂී ඡන්ද මේ ඉතිහාසයේ අපි අත්දැකලා තියෙනවා. විශේෂයෙන් 82 ඔය යාපනයේ ඡන්දේ, එතකොට ජනමත් විචාරණේ, ඊළඟට 99 වයඹ ඡන්දේ, මේ වගේ මැතිවරණ කොමසාරිස්වරයා වාර්තානුව දූෂිතම ඡන්ද මේ වගේ තියෙනවා. ඒවයි ඔයගේ කාරණා මතුවෙලා තියෙනවා. මේවත් එක්ක ඊට පස්සේ යම් සිවිල් සංවිධානය ගියා මේ ජාතික හැඳුනුම්පත අනිවාර්ය කරන්න. ඒ අනුව නඩුවක් 2014 දාපු නඩුව අනුව ශ්‍රේෂ්ඨාධිකරණය මේ තීන්දුවක් දුන්න ජාතික හැඳුනුම්පත අනිවාර්ය කරන්න. ඔත් ඒ වෙනකොටත් මේ වගේම ලක්ෂ ගානකට හැඳුනුම්පත් තිබුණ නැති නිසා ඒක අවුරුද්දක 2005 ඉඳලා ක්‍රියාත්මක කරන්න. අපි ඒකත් බොහොම මන්දගාමීව ක්‍රියාත්මක වුණේ. ආපහු නැවත 2006 මේ සම්බන්ධයෙන් ඒ නඩුව ආපහු ඉදිරිපත් වුණාන් පස්සේ කොමිසමට නියම කරා ශ්‍රේෂ්ඨාධිකරණය මේ හැඳුනුම්පත් ගැන නිශ්චිත තීන්දුවක් ගන්න කියලා. ඒ අනුව තමයි මේ වගේ හැඳුනුම්පත් ක්‍රියාදාම යන්නේ. ඒක නිසා දැන් හැඳුනුම්පත නැතුව මොන මට්ටමේ මොන තරාතිරම කෙනෙක් වුණත් ඡන්දය දැමීමේ ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලැබෙන්නේ. පැහැදිලිව. ඒ ඉල්ලීම අපිත් කරනවා. මොකද අපිත් දකිනවා සමහරලාට මාධ්‍යයට තොරතුරු සපයන කාරණයක් බවට පත් වෙලා තියෙනවා. සමාජයේම දන්න කියන කෙනෙක් වෙන්න පුළුවන්, බොහොම ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න පුළුවන්. කවුරු වුණත් ඒ නිලධාරින්ගේ කාර්යභාරයට බාධාවක් වෙන්න එපා. අර කියපු හැඳුනුම්පත් වලින් එකක් හෝ නැත්නම් ඔබට ඡන්දය ප්‍රකාශ කරන ඉඩක ලබා දෙන්නේ නැහැ. ඔබ මොන තරාතිරමක මොන ලොකු පුටුවක හිටියත්. ඒ නිසා අපි කරන ඉල්ලීම තමයි මේ කටයුතු බොහොම සුබටව බොහොම සක්‍රීය විදිහට සිද්ධ කරන්න. ඔබේ පැත්තෙන් වෙන දායකත්වය තමයි මේ කියු හැඳුනුම්පත් වලින් එකක් අරගෙන අනිවාර්යයෙන්ම ඡන්ද පොලට යන්න. එහෙම නැත්නම් ඔබට ඡන්ද ප්‍රකාශ කරන්න හම්බ වෙන්නේ නැහැ. ඡන්ද කාඩ් එක නැත්නම් ගැටලුවක් තියෙනවද? ඔව් නෑ. නිල ඡන්ද දැන්වීම පත්‍රිකාව කියන්නේ ඇත්තට මේක අපේ පහස ඡන්ද පොලේදී ඡන්දදායකයාගේ අනුක්‍රමික අංකය හොයාගන්න. අපි ඡන්දදායකයෝගේ ලිස්ට් එක තියෙන ඡන්ද පොත තියෙනවානේ. ඒකේදී අනුක්‍රමික අංකය හොයාගන්න, ඒ වගේම තමන්ගේ ඡන්ද පොළ හොයාගන්න වැදගත් වෙන ලියවිල්ල. එතකොට ඒක අත්‍යවශ්‍ය සාධකයක් නෙමෙයි ඡන්ද පොළේදී ඡන්දය දෙන්නේ. නමුත් ඒක තිබීම හරි පහසුවක් වෙනවා ඡන්දදායකයාට සහ අපේ ඡන්ද පොළ කාර්යමණ්ඩල. එහෙම එකක් ලැබිලා නැත්නම් ඒක බොහෝ දුරට තැපැල් කාර්යාලය ඇති තැපැල් කාර්යාලය ගිහිලා විමසන්න විමසලා තමන්ගේ එකතනින් ඒක අපිට අරගන්න පුළුවන්. නැත්නම් දැන් අපේ ජාතික හැඳුනුම්පත් අංකයේ අපි ඉලෙක්ෂන් වෙබ් එකට ගිහලා ගහුවම ඔය නිල ඡන්ද දැම්පන් විස්තර එනවා. ඒ විස්තරේ ලියාගත්තම අනුක්‍රමික අංකය මොකද්ද, නිල ඡන්ද ලියාගෙන ගියාම ඒක ප්‍රමාණවත්. එතකොට මොකද අර වඩා පහසු ඔහු රස්තිය ආදි වෙන්නේ නැතුව ඉක්මනින්ම හොට ඡන්දේ ප්‍රකාශ කරලා යන්න අවස්ථාව දැන්. එතකොට වැඩි දැන් මේ වෙලාවේ විශේෂයයි. මේ දැන් ඒක නිසා මේ ඡන්ද ප්‍රකාශ කිරීමේදී මේ ඡන්ද පත්‍රිකාවත් එක්ක යම් පොඩි අපහසුකම් එන නිසා දැන් පැයකින් කාලෙත් දීර්ඝ කරලා තියෙනවනේ. ඒක නිසා අර වගේ නිල ඡන්ද සම්පත්තිකාව අරන් ගියාම මේකත් 1965 තමයි අඳුරල දුන්නේ. එතකොට හරි ඉක්මනින් ඡන්දය දාලා එන්න පුළුවන්. ඇත්තටම නිල ඡන්දයන්ින් පත්‍රිකාව ගැන කියද්දී ඒක ලංකාවේ ඡන්ද විමසීම් වලටම තියෙන අනන්‍යතාවය. ලෝකෙ කිසිම රටක නැහැ මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙහෙම තමන්ගේ රටේ මැතිවරණ සභාව විසින් තමන්ගේ ඡන්දදායකගේ ඡන්දයේ හිමිගේ විස්තර සඳහන් වෙන ලියවිල්ලක් කිසිම ඡන්දදායකෙක්ට යවන්නේ නැහැ. ගොඩක් විදේශී නිරීක්ෂණ සංවිධාන ඇවිල්ලත් කියන්නේ ඒක ලංකාවේ තියෙන ඡන්ද ක්‍රමයේ තියෙන ලොකුම ධනාත්මක දෙයක් විදිහට. දැන් යම් විදිහකින් ඡන්ද පත්‍රිකාව ඉරුණොත් හෝ පොඩි වුණොත් හෝ වැරදුනොත් හෝ මේක උඩ ලකුණු දෙක තුනක් ගහලා බැරි වුණොත් එහෙම ආය ඡන්ද පත්‍රිකාවක් දෙනවද ඔබතුමාලා? ඒක ගැන නම් මේ ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. මොකද දැන් ඡන්ද පත්‍රිකාව අපිට වැඩිහිටියෙක් ඇවිල්ලා ඡන්දය සලකුණ කිරීමේ අතවැවුලන් නිසා ඒක දිගටම ඉරක් ඇඳිලා ඒක මේ වුණා. දැන් මේක එතකොට අනවදානය නිසා සිද්ධ වුණු දෙයක්.
නැත්තම් සමහර විට අපි මේව කරන එකෙන් එයාට ඒක ඉරෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක අනවධානය කියලා සෑහීමටපත් වෙනවා නම් චන්දිස්ථානාධිපති චන්දපත්‍රිකාවක් දෙනවා. නමුත් කෙනෙක් කිව්වොත් මේ අනේ මට වැරදිලා මේ ලකුණට ගහන්න නැතිවුණ මේ ලකුණට ගැහුවයි කියලා ඒකට නම් චන්දපත්‍රිකාව ලැබෙන්නේ නැහැ. ඒක නිසා අනවධානයේ යම් කිසි දෙයක් බව තහවුරු වෙනවා නම් ඒක චන්දිස්ථානාධිපති අතේ තියෙන වගකීමක්. ඒක ප්‍රශ්න කරන්න බෑ. ඔහු තමයි ඒ වෙලාවේ තීන්දුව ගන්න ඕන. අනවධානෙන් නම් දෙන්න පුළුවන්. නමුත් අර අරබිදේ එකක් නම් අනවධානයක් කියලා සැලකෙන්නේ නැහැ නීතිය. හරි. මේ පාර ඡන්ද පොළ කොයි විදිහටද සකස්ම වෙන්නේ? මොකද සාමාන්‍යයෙන් කියනවා තප්පර මෙච්චර ගානක් යයි මේ පාර උඩ ඉඳන් පල්ලෙහාට බලද්දි මේසේ මේ අතර තියාගන්න බෑ, පල්ලෙහාට මේ ටික වැටෙනවා. ඒ නිසා මේ ඒ ඇතුළේ මේ ඡන්ද පත්‍රිකාවත් එක්ක සැකස්ම කොහොමද? ඔව්, ඡන්ද පත්‍රිකාවත් එක්ක අපේ පොඩි ව්‍යුහාත්මක පොඩි වෙනස්කම් කීපයක් අපි කරා. විශේෂයෙන්ම අපි මීට කලින් ඡන්ද දායකයන් 800කට තමයි කුටියක්, ඒ කියන්නේ ඡන්ද දාන කුටියක් අපි වෙන් කරේ. නමුත් අපි දැන් යෝජනා කරා සියලු දිස්ත්‍රික්කවලට තමගේ ඡන්ද පොලේ ස්වභාවය අනුව ඒක හැමතැනටම එක විදිහට කරන්න බෑ. මොකද ඡන්ද අපි ඡන්ද පොලක් විදිහට යොදා ගන්න පාසල් කාමරවල තියෙන ඉඩ පහසුකමත් එක්ක මේක වෙනස් වෙනවා. නමුත් අපි සම්මතයක් විදිහට කිව්වා ඡන්ද දායකයන් 400කට එක් කුටියක් විදිහට කරන්න කියලා. ඒතර වෙනද කුටියක් තිබ්බ තැන දැන් කුටි දෙකක් තිබේවි. මොකද ඒකෙන් උත්තර බලාපොරොත්තු වෙනවා මේ පෝලිම අඩු කරලා ඉක්මනින් ඡන්ද දායකයන්ට කිසි කරදරකින් තොරව ඡන්දේ මිසීමට භාවිත කරන්න බෑ. ඊට අමතරව අපි මේ කුටිය තුල ලීබලින් අපේ කාඩ්බෝඩ් වලින්ම හදපු ඡන්ද පත්‍රිකා තබා ගැනීමේ තැටියක් ලබා දෙනවා. එතකොට ඒකත් ඒක කුටිය ඇතුලේ තියෙන්නේ. ඒකේ අපි විකර්ණ දෙකක් විදිහට වමක් කට්ටියට භාවිතා කරන්න දකුණ කට්ටියට ඒක අපි ආදර්ශයක් විදිහට පෙරලා තියෙන්නේ ඡන්ද පත්‍රිකා මේ විදිහට තියාගන්න එක. නමුත් ඒක ජනතාව අපි දන්නවා. ඉතින් අපේ ජනතාව සාක්ෂරතාවය වැඩි ජනතාව තමන්ගේ අපේක්ෂකයාගේ ඉන්න තැන බොහෝ දෙනෙක් මම හිතන්නේ දැන් දන්නවා ඡන්ද පත්‍රිකාවේ. ඒක ගොඩක් අය ඒ අවශ්‍ය කරන විදිහට ඒක නවාගෙන පැමිණේ ඒක විශ්වාස කරනවා. නමුත් අපි සාමාන්‍ය ජනතාවට යම් කෙනෙක්ට අවශ්‍ය නම් අර විදිහට ඡන්ද පත්‍රිකාව කරදරයක් නැතුව තියාගන්න විදිහේ පොඩි ආදර්ශයක් එක ඡන්ද කුටිය ඇතුලේ හදලා තියෙන්නේ. හොඳයි. අපි වෙලා බලමු. වෙලා බලලා තවදුරටත් කතා කරමු. මැතිවරණ කොමිෂන් සභාවට අද දවස බොහොම කාර්යබහුල වෙලාවක්. මේ මොහොතේදී අපි ඔවුන්ව කැඳවා ගත්තේ ඔබ දැනුවත් කරන්නට. හෙට දවසේදී ඔබ කුමන ආකාරයෙන්ද ඡන්ද පොලට යා යුත්තේ? රැගෙන යා යුත්තේ මොනවද? ඡන්ද කාඩ් එක නැත්තම් ඒක ප්‍රශ්නයක් වෙනවද? සහ ඡන්ද පත්‍රිකාව වැරදෙනවද? මේ දේවල් වලදී යම් ආකාරයෙන් සාධාරණ හේතුවක් මතනම් එතන නිලධාරීන්ගේ අනුදැනුම මත මේ ක්‍රියාවලියේදීත් කරන්න පුළුවන් කියන එක අපි කතා කරමින් සිටියේ. සහකාර මැතිවරණ කොමසාරිස් පාර්ලිමේන්තු මැතිවරණ ශ්‍රීණ්‍යා පබොරලැස් මැතිතුමන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ නීති අධ්‍යක්ෂ ක්ෂේත්‍රමන් නිමල් පුංචිව මහතා සමගින් අපි කතා කරමින් ඉන්නේ. දැන් ඡන්ද පොලට ගිහිල්ලා මැතිවරණයේදී අදාළව දැන් එක පෝලිමත්ද පෝලින් දෙකක් තියෙනවද? ඊට පස්සේ අනිත් කාරණය තමයි ඡන්ද පොල නියෝජිතයෝ එක්කෙනාට දෙන්න ගාන ඉන්නෝ, අපේක්ෂකීන්ට දෙන්න ගාන ඉන්නෝ, මේ සැකස්ම කොහොමද? මෙහෙමයි, අපේ ඡන්ද පොලක් ඡන්ද සංඛ්‍යාව ලියාපන් ඡන්ද සංඛ්‍යාව 1200කට නම් තනි පෝලිමක් විදිහට පවතින්නේ. 1201කට වඩා වැඩි නම් තමයි අපි පෝලින් දෙකක් කියන දෙයට යන්නේ. එතකොට මේ හැම අපේක්ෂකයෙකුටම නියෝජිතයන් දෙන්නෙක් යොදා ගන්න පුළුවන්. ඒතකොට ඡන්ද පොලක ජේෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරයා ඉන්නවා. තව ඔහුට සහායට කනිෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු දෙදෙනෙක් කෝටි දෙනෙක් ඉන්නවා. ඊට අමතරව ලිපිකරු කාර්ය මණ්ඩලයේ සිටිනවා. එතකොට මේ ඡන්ද පෝලිම් දෙකක ගියත් තනි පෝලිම ගියත් එක ඡන්ද පෙට්ටියක් විතරක් ඡන්ද පොලකට යන විදිහට තමයි අපි මෙදාපාර සැරසුම හදලා තියෙන්නේ. මොකද හැමෝම දන්නවා අපේ කුඩා ලී පෙට්ටිය තිබෙන්නේ ඒක ඡන්ද වෙනද 800ක් දාන්න පුළුවන්, ඒක 400ක් දාන්න පුළුවන්. ඒ හින්දා වෙන ගැටලු මගහරවා ගැනීමට අපි විශේෂ ආරක්ෂිත කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි හඳුන්වලා දුන්නා. ඒතකොට මේකත් එක්ක අපේ ගැටලු ගොඩක් අඩු වුණා. මොකද එතකොට දැන් ඡන්ද පොලකට යන්නේ අපි මොකද ප්‍රමාණයන් තුනකින් තමයි ඡන්ද පෙට්ටි හදලා තියෙන්නේ. එතකොට ඡන්ද සාමාන්‍යයෙන් 800ක් විතර තියෙන ඡන්ද පොලකට එක් පෙට්ටියක්, ඊළඟ 1200ක් 1600ක් අතර ප්‍රමාණයක් වගේ තියෙන 800 1200 අතර තියෙන මේකකට එක මධ්‍යම ප්‍රමාණය පෙට්ටිය සහ ඊට වැඩි එකට ලොකු පෙට්ටිය. එතකොට එක ඡන්ද පෙට්ටියක් තමයි හැම ඡන්ද පොලකටම යන්නේ. ඒ හින්දා කිසි ගැටලුවක් නැතුව මේ කටයුතු කරන්න පුළුවන් වේවි කියලා අපි විශ්වාස කරනවා. හොඳයි. ඡන්ද ප්‍රකාශ කිරීමෙන් පස්සේ හවස 5න් පසු ඡන්ද ගණන් කිරීමේ කටයුත්තට අදාළ ක්‍රියාවලියේදී අත්විද්දී කොහොමද ඡන්ද පෙට්ටි රැගෙන යාම සඳහා කටයුතු සංවිධානය කරලා තියෙන්නේ? එහිදී ලබා දෙන ආරක්ෂාව මේ පිළිබඳ පොඩ්ඩක් පැහැදිලි කරු. ඔව්, දැන් ඒ සම්බන්ධයෙන් ඒකේ දැන් අපි හැම ඡන්ද විමසීමකදී කර ආකාරයටම දැන් මේවර එකම වෙනස වෙන්නේ පැයක් වැඩි වෙන එක විතරයි. වෙනද 4ට ඉවරයි. දැන් 5ට ඉවර වුණ හැටිය ඡන්ද පෙට්ටිය ඒ සීල් කරලා අවශ්‍ය නම් ඡන්ද පොළ නියෝජිතයන්ගෙනුත් අවශ්‍ය සීල් අරගෙන වගේ මේ කාඩ්බෝඩ් පෙට්ටිය විශේෂ මෙමකක් අපේ මේ සීනි
මේ බොරලස් මහත් හදලා තියෙන ඒ කණ්ඩායම එකතු වෙලා ඒක අර හදිසි වතුර වැටුනොත් වගේ එන හෝ නැත්නම් යනකොට ඒක හීරීම් වලින් වලක්වන්න පොලිතින් එකකින් මම හිතර පෙන්වන්නේ නැති ආවරණය කරනවා. ආවරණය කරලා ඒක සීල් තියෙනවා. එතකොට ඒක සීල් තියලා එතකොට ඒ අතරතුරේ චන්ද ස්ථානාධිපති ඒ චන්ද පොලේ කොච්චර චන්ද ප්‍රකාශ වුණාද? එතකොට අවලං මංගුණු චන්ද තියෙනවා නම් ද්විත්ව චන්දපත් යන එක ඒ ඔක්කොම හදන්න ඕන. හදලා ඒව වෙන වෙනම සීල් කරන්න ඕන. චන්ද පෙට්ටි යතුරු ඒව වෙන වෙනම සීල් කරන්න ඕන. ඒ හැම එකකටම පුළුවන් චන්ද පොළ නියෝජිතයන්ටත් තමන්ගේ සීල් තියන්න දේශපාලන පක්ෂ වලින් ඉන්න. එතකොට මේ විදිහට ඒ ඔක්කොම ඉවරුණෙන් පස්සේ දැන් පොලි එතන චන්ද පොලේ සිට දිස් තේරීම් බාර් නිලධාරීකි එහෙම නැත්නම් අපි චන්ද ගණින ස්ථානය දක්වා යන්න දැන් පොලිස් ආරක්ෂාව ඇතුව යන්න බස් යොදලා තියෙනවා. ඒතර මේ පොලිස් ආරක්ෂාව අමතරව ජංගම පොලිස් මුර සංචාරයකුත් තියෙනවා චන්දපොල යනකොට. ඊට අමතරව යම් කිසි චන්දපොල නියෝජිතයන්ට අවශ්‍ය නම් ඔවුන්ටත් චන්දපොලේ ඉඳලා චන්දපොල පෙට්ටිය පසුපස ඒක මේ ගණන් කිරීම මධ්‍යස්ථානයේ දොරටුව දක්වා යන්න පුළුවන්. එහෙම අවස්ථාවක්. ඒතකොට දැන් මේකේ ආරක්ෂාව. ඒතකොට එක පැත්තකින් ආරක්ෂක නිලධාරීන් විසින් ආරක්ෂා කරන අනිත් පැත්තෙන් විවිධ පක්ෂ විසින් ඒ අයටත් ඒගොල්ලන්ගේ නිරීක්ෂණයට හා ඔවුන්ගේ අවධානයට යන්න පුළුවන් චන්ද පෙට්ටියත් එක්ක තියෙනවා. ඉතින් ඒකෙන් හින්දා අපි හිතනවා එතන මහජන ආරක්ෂාවයි ආරක්ෂක අංශවල ආරක්ෂාය දෙකම එක්ක චන්ද පෙට්ටිය මේ චන්ද ගන්න මධ්‍යස්ථානය කරා ගෙනියනවා. චන්ද ගන්න මධ්‍යස්ථානයේ බොහොම පුළුල් හැම එකටම විශේෂ කාර්ය බලක ආරක්ෂාවත් එක්ක තමයි සලසලා තියෙන්නේ. ඔබ ප්‍රකාශය කරන ඡන්දයට 100% ආරක්ෂාව ලබා දෙන්නට සහ ඔබේ ජනමතයේ කිසිදු ආකාරකින් විකෘතියක් නොවන විදිහට ඡන්දයේ 100% සාර්ථකව පවත්වන්නට ඡන්දයේ නාම යෝජනා බාර දුන් සිට ජනාධිපතිවරණයේ කැඳ වූ දින සිට නාම යෝජනා බාර දීමේ සිට මේ සියලුම තැන්වලදී මැතිවරණ කොමිෂන් සභාව දැවැන්ත කාර්යභාර සිදු කළා. අපි ඒක ඇහින් දැක්ක බොහෝ තැන්වලදී ඒ අනුව හෙට දවස වෙනතුරුත් ඔවුන් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වී අවසන් ප්‍රතිඵලය නිකුත් කරන තාක් තාමත්ම සාර්ථක වැඩපිළිවෙලක් දියත් කරමින් සිටිනවා. අපි කෙටි විරාමයකට යමු. විරාමයෙන් පසු යටි කතා කරමු. මැතිවරණ කොමිෂන් සභාවේ නීති අධ්‍යක්ෂකතුමන් නිවල් පුංචි මහත්මන් සහ සහකාර මැතිවරණ කොමසාරිස් පාර්ලිමේන්තු මැතිවරණ ශ්‍රීඥාපා බොරලැස් මහත්මන් සමගින් අපි කතා කරමින් සිටී. ඡන්ද ප්‍රකාශ කළාගෙන් පසු ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට රැගෙනීම කියන කාරණේදී ආරක්ෂාවක විදිහට තහවුරු කර තියෙන කියන කාරණේ කතා කළේ. එතනදී තව එක ප්‍රශ්නයක් මම අහන්නම්. මේ ඡන්ද මධ්‍යස්ථානයේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට පැමිණෙන ඡන්ද පෙට්ටිවල ප්‍රමාවතින ප්‍රමාණය කියන දෙක සංසන්දනය කිරීමෙන් පස්සේද ඡන්ද ගණන් කිරීම ආරම්භ කරන්නේ? ඔව්, ඡන්ද ගණන් කිරීමේදී දැන් ඉස්සෙල්ලා ඒ ගණන් කිරීම ආරම්භ කරන ඉස්සෙල්ලා හැම ඡන්ද ඡන්ද ගණන් කිරීම මධ්‍යස්ථානට අදාළ හැම ඡන්ද මධ්‍යස්ථානම ඡන්ද පෙට්ටි එන්න ඕනේ. එතකන් ගණන් කිරීම ආරම්භ කරන්න බෑ. ඊට ආවෙන් පස්සේ තපල් ඡන්ද පටන් ගන්නවා 5යි කාලට. ඔව්, 5යි කාලට. තපල් ඡන්ද 5යි කාලට පටන් ගන්නවා. දැන් බලාපොරොත්තු වෙන්නේ මේ ඡන්ද අපට 7න් පස්සේ පටන් ගන්න පුළුවන් වෙයි කියලා. පෙට්ටි ඔක්කොම එයි කියලා එතකොට. එතකොට මේ ඒකෙදි දැන් බලන්නේ ඡන්ද පෙට්ටි එක ඒ ඉස්ලාම බලනෝ දැන් ඒ දැන් ඒ අවස්ථාවේ ඒකත් කියන්න ඕනේ. දැන් ඡන්දපොල නියෝජිතයන්ටත් එලියා ගන්න පුළුවන් මේ ඡන්දපොලේ දැන් ප්‍රසක් කොච්චර ඡන්ද ප්‍රකාශ වුණාද ඉස්ලාම ඡන්දේ පටන් ගන්න ඉස්සෙල්ලම ජේෂ්ඨ ඡන්ද ස්ථානපති කියන මෙන්න මෙච්චර ඡන්ද ප්‍රමාණයක් තියෙනවා කියලා ඒව විවෘතව එයාට ලියා ගන්න අවස්ථාවක් තියෙන ඡන්දපොල නියෝජිතයන්. ඒතර ඒ අනුව මෙච්චර ප්‍රකාශිත වෙලයි කියලා කියනවා. අනිත් ඒව සීල් කරලා තියෙනවා. ඒතර එතනදී ඒ ලැයිස්තුව ඒක සටහන හරිගස්සලා ඒක විලියා ගන්න පුළුවන් ඡන්දපොල නියෝජිතයන්ට ඊටමතරව එතෙන්ට යවන ගණන් කිරීමේ නිලධාරියට. එතකොට දැන් ඡන්දපොල නියෝජිතව තමන්ගේ එතන ගණන් කිරීමේ නිලධාරියන්ට තමන්ගේ කොළේ යවනවා. එතකොට එතනින් ඒක මේ චෙක් වෙනවා මොකක් හරි තියෙනවද මේක මේ ඡන්ද ස්ථානාධිපතිගේ එකයි. එතකොට ඡන්දපොල නියෝජිතයන් දෙකම එකක් වෙනවා. පස්සේ ඒක අනුව තමයි එතන ඒක බලනෝ බලලා බලනෝ ඡන්ද ගයින්නකොට ඒ පෙට්ටියේ සම්පූර්ණ ඉස්සලා බලන්නේ ඒ ප්‍රකාශ ඡන්ද ප්‍රමාණය තියෙනවා. බොක්ස් කවුන්ට් එක. බොක්ස් කවුන්ට් කියලා අපි කියන්නේ. ඒතර ඒක තියෙනවද කියලා බලලා ඒක ඊට පස්සේ තමයි පක්ෂ වලට වෙන් කිරීම කරන දෙවන අධියර ඒක. හොඳයි. මැතිවරණයේදී අද දවස තවත් සුවිශේෂී දවසක් බවට පත් වෙන දේ තමයි ඔබ වැඩ කරන තැන්වලදී ඔබට නිවාඩුව හම්බ වෙනවද කියන කාරණේ. කිලෝමීටර් 100 සීමාව 150 සීමාව මේ ආකාරයෙන් ඛණ්ඩනය කරපු නිවාඩු ලබා දීමේ ක්‍රියාවලියක් තියෙනවා. අපි ඒ ගැන ටිකක් පැහැදිලි කරමු. දැන් පනතේ ප්‍රතිපාදනය අනුව තියෙන්නේ සෑම ඡන්ද දායකයෙක්ම පැය 4ක සීමාවක් හම්බ වෙන්න ඕන
තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න. නමුත් පනතේ තියෙන මේ සීමාව සම්බන්ධව අපි මානව හිමිකම් කමිෂන් සභාවෙත් නිර්දේශයක් සහ කම්කරු කොමසාරි ජෙනරාල්ගෙත් සාකච්ඡාවකින් 2012 වසර සිට අපි මාර්ගෝපදේශයක් සකස් කරනවා. දුර ප්‍රමාණය අනුව නිවාඩු ලබා දිය යුතුයි කියලා. එතකොට මැතින කොමසාරි මාර්ග උපදේශය වෙන්නේ කිලෝමීටර් 40ට අඩු නම් අපි දවස් පහක අපිට නිවාඩුවක් ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ කිලෝමීටර් 40ත් 100ත් අතර නම් දවසක නිවාඩුවක්, කිලෝමීටර් 100ත් 150ත් අතර නම් දවස් එකම මාර්ග නිවාඩුවක්, 150ට වැඩි නම් දවස් දෙකක නිවාඩුවක් අවශ්‍යයි. මෙතනදී අපි අමතක කරන්න එපා අපේ චන්ද විමසීම තියෙන සෙනසුරාදා දිනයක. එතකොට සෙනසුරාදා දිනයක නිවාඩු වැඩ කිරීම ආයතනයේ වැඩ කරන ස්වභාවය අනුව මේ අපි ලබා දීලා තියෙන මාර්ගෝපදේශණය ගලප්පා ගන්න ඕන. එතකොට අපිට පහුගිය ටිකේම ප්‍රශ්න කිහිපයක් ආවා. ගොඩක් මේ ආයෝජන ප්‍රවර්ධන කලාපවල මේ නිවාඩු ලබා දෙන්නේ නැහැ. ඒ වගේම මේ සිකියුරිටි ෆර්ම් වල නිවාඩු ලබා දෙන්නේ නැහැ කියලා. ඉතින් අපි කරුණාවෙන් සියලුම සේවා යෝජකයන්ට කියන්නේ තමන්ගේ සේවකයන්ගේ තියෙන මූලික අයිතිවාසිකමක් වෙන ඡන්දය අයිතිය පාවිච්චි කරන්න හැකි වෙන පරිදි වැඩමුරයන් යොදාගෙන අපි දන්න දැන් ළඟ ඉන්න කෙනෙක්ට අපිට දෙන්න පුළුවන් කාලය එයාට ඡන්ද පාවිච්චි කරලා උදේ ගිහින් ඇවිත් අර වැටික් කරගන්න එක. දුර ඉන්න කෙනෙක්ට එතකොට අපිට ඒ නිවාඩුව ලබා දෙන්න පුළුවන්. ඉතින් අපි කරුණාවෙන් ඉල්ලන්නේ ඒ නිවාඩුව ලබා දෙන්න කියලා. යම් කෙනෙක්ට අපේ සේවා නියුක්තියකට ගැටලුවක් තියෙනවා නම් අපිට පැමිණිලි කරන්න පුළුවන්. ඒ වගේම කම්කරු කොමසාරි ජෙනරාල් තමයි නෛතිකයේ බලය තියෙන මේ වගේ සම්බන්ධව කටයුතු කරන්න. එහෙනම් එතනට පැමිණිලි කරන්න අපි කරුණාවෙන් කියන්නේ මේ ජනතාවගේ අයිතිය පාවිච්චි කරන්න, තමන්ගේ සේවා නියුක්තියගේ අයිතිය පාවිච්චි කරන්න සේවා යෝජකයෝ අවස්ථාව ලබා දෙන්න කියලා අර මුර ක්‍රමයක් භාවිතා කරගෙන. ඒකම කියන්නේ ඕන දැන් නීතිමය බැඳීමක් තියෙන පනතයත්ම පැය 4කට නොඅඩු කාලයක් ඡන්දය පාවිච්චි කිරීම සඳහා ලබා දෙන්න. ඒක ලබා නොදීම යම්කිසි සේවකයෙක් හිතාමතාම ඒක ලබා දෙන්නේ නැත්නම් මාසෙක හිර දඬුවම් දෙන්න පුළුවන් බරද? ඒකත් පනතෙම තියෙනවා. ඒක නිසා ඒ යම්කිසි එහෙම ගැටලු ඇති කරනවා නම් ඒ ගැන නීතිමය වශයෙන් ක්‍රියාත්මක කරන්න කොමිෂන් සභාවට හැකියාව තියෙනවා. ඒ නිසා උන් අපි ඉල්ලන්නේ ඒ අයගේ ඡන්දය තියෙන නිසා ඡන්දයක් කියන්නේ ඒ රටේ ජනතාවගේ ප්‍රධාන අයිතියක්, මූලික අයිතියක්. ඒක ප්‍රකාශ කිරීමට මං හිතන්නේ ඒක පෞද්ගලික අංශෙත් ඔවුන් විසිනුත් ඒකට උදව් වෙන්න ඕන, සහාය වෙන්න ඕන. මේ කවුරුත් එකතු වෙලා යන ක්‍රියාදාමයන් නිසා මැතිවරණ ක්‍රියාදාමය කියලා අපි විශ්වාස කරනවා ඔවුන් ගැටලුවකින් තොරව ඒ නිවාඩු ලබා දෙයි කියලා. හොඳයි. ඇත්තටම අර උතුමා කිව්වා වගේම මේ පෞද්ගලික ආරක්ෂක සේවාවල් නියැලදලා ඉන්න සිකියුරිටි ෆර්ම් වල ඉන්න කට්ටියට බොහෝ දිනකට මේ ඡන්දය ප්‍රකාශ කිරීමේදී ගැටලු පවතින බව වාර්තා වී තිබුණා. ඒ වගේම තමයි නිදහස් වෙළඳ කලාපවල සේවය කරන අපගේ සහෝදර සහෝදරියන් මේ සියලු දෙනාටම යම් ආකාරයෙන් අකටයුත්තක් සිද්ධ වෙනවා කියලා මීට පෙර සිටම දැනුවත් කර තිබුණා. ඒ නිසා ආයතන ප්‍රධානීන් වශයෙන් අපි ඔබෙන් කියන්නේ නෛතිකමය ප්‍රතිපාදන අනුව මසක සිරදඬුවමකට යන්න තරම්ම මේක ප්‍රබල වරදක් බවට පත් වෙනවා. ඒ නිසා ඡන්දය ප්‍රකාශ කරන්නට තමන්ගේ සේවකීන්ට ඉඩකඩ සලසා දීමේ යුතුකම වගකීම ඔබට තියෙනවා. ඒත් එක්කම අද පුවත්පතකත් වාර්තා කරලා තිබුණ මේ කාරණය ඒ නිවාඩුව ලබා ගැනීම සඳහා, ඒ නිවාඩුව තහවුරු කර ගැනීම සඳහා ඡන්ද කාඩ් එකේ ෆොටෝකෝපියක් අරගෙන ඉන්න ඕනේ කියන එක නෛතිකමේ තියෙන කාරණයක්ද නැත්නම් මේ ආයතන ඇතුලේ හදාගත්ත එකක්ද? ඒක මේ ආයතන ඇතුලේ හදාගත්ත රීතියින් එහෙම අවශ්‍යතාවයක් නැහැ. නමුත් අපි හිතමු යම් ආයතනක් ඒ විදිහ නීතියක් පනලා තියෙනවා නම් අපි පෝල් කාඩ් එක කිසිම ලෙසකින් අපි කියන්නේ පිටපත් කරගෙන යන්නේ කියලා. නමුත් ඡන්ද පොලේදී කිව්වොත් අපි භාගයක් කඩලා ලබා දෙන ක්‍රමවේදයක් තිබෙනවා. ඒ හින්දා අපි එක මිනිත්තු අපි පොඩ්ඩක් වෙලාව බලන්න. හොඳයි. ඔව් දැන් ඔය වගේ රීති දැම්මහම වෙන්නේ මිනිස්සු පෝල් කාඩ් එක අරන් යන්නේ ඡන්ද පොලට. පෝල් කාඩ් එක තියාගන්නවා නිලධාරි දරණ පත්‍රය ඔෆිස් එකට පෙන්වන්න ඕනේ. කරුණාකරලා ඒ වගේ වැඩ කරන්න යන්න එපා. තමන්ගේ ඡන්දයට නිදහසේ ඡන්ද දාන්න දෙන්න. එහෙම මොකක් හරි අවශ්‍යතාවයක් තියෙනවා නම් පෝල් කාඩ් එක අරගෙන ගිහිල්ලා අදාළ ඡන්ද පොලේ ජේෂ්ඨ ස්ථානාධිපති ප්‍රතිවරට කිව්වම අර භාගයක් කඩලා දෙන ක්‍රමවේදයකට යන්න පුළුවන්. ඉතින් අපි කියන්නේ එහෙමවත් ඕනේ නැහැ. මේ තමන්ගේ සේවාදායකයාව තමන්ගේ මේ සේවකයාව ඔච්චර අවිශ්වාස කරන්න එපා කියලා තමයි අපි කියන්නේ. අනිත් එක ඒ ඡන්ද නිලධාරි ඡන්දම් පත්‍රිකාවේ පිරවලක් ඉල්ලා සිටීමත් අරද. ඒ නිසා ඒ වගේ සීමාවන්, ඒ වගේ යම් යම් ආකාරයෙන් නෛතිකම සීමාවන් ආයතන තුල හදාගෙන තියෙනවා නම් ඒවටත් අපි කරන ඉල්ලීම තමයි මේවා පනතින් නැති දේවල්. මේ වගේ දේවල් පැනවීම හරහාම යම් තාක් දුරකට අධෛර්යයකට පත් වෙනවා නම් ඡන්ද දායකයා එයත් වරදක් වීම නිසා මේ දේවල් වලින් ඇත් වෙන්න කියන ඉල්ලීම අපි ඔබෙන් කරනවා. මේ සියලු දේ අතර අපි ඊළඟට ගණන් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ යම් යම් විශ්වාසනීයත්වය පිළිබඳ විවිධ තැන්වලදී කතා කරා. එක කාලයකදී කම්පියුටර් ජිල්මාර්ට් කියන කාරණේ බොහොම කරලියට ආපු මාතෘකාවක් වුණා. ඔබතුමාලා මේ පාර කොහොමද තහවුරු කරන්නේ? වෙනසරවල් වලත් 100%ක් සාර්ථකව ඉදිරිපත් කළා වගේ ප්‍රතිඵල ඉදිරිපත් කිරීම. ඔව් ඒක කිසිම ගැටලුවක් නෑ. ඔය ඔබතුමා කිව්ව විදිහටම
ඔය ජිල්මාට් කියන එක එක නිකන් දේශපාලන ප්‍රචාරයක් සඳහා තමයි පාක්ෂිකව දහිමත් කරගන්න ඒ අවස්ථාවේදී කියන ඒවා. ඒත් එහෙම ඒ අයම එහෙම කිය ප්‍රකාශ කළා තිබුණා මාධ්‍යමකන් ඊට පස්සේ. මොකද මොකද අපේ තියෙන මැතිවරණ ක්‍රියාවල තියෙන මේ ගණන් කිරීමේ ක්‍රියාවලිය තුළ කිසිම එහෙම අක්‍රමිකතාවක් වෙන්න ඉඩක් නැහැ. ඒක පළවෙනි කාරණේ තමයි මහජන අධීක්ෂණයට යටත් කරලා තියෙන්නේ. දැන් ඡන්ද පොලේදී ඡන්ද පක්ෂවල නියෝජිත වෙන ඡන්දේ ප්‍රකාශ කරන අවස්ථාව. ඊට අමතරව අපි ඉඩ දීලා තියෙන නිරීක්ෂණ සංවිධාන දෙකකට ඡන්ද පොලේ ඉඳලා ඒක නිරීක්ෂණය කරන ස්ථානගත වෙලා. ඊට අමතරව තව නිරීක්ෂණ සංවිධාන වලට ඉඩ දීලා තියෙනවා. ඇවිල්ලා ඡන්ද පොලට අතුලට ඇවිල්ලා බලන්න. අර සංවිධාන දෙකට එතන ඉඳගෙනම මුළු දවසම නිරීක්ෂණය කරන්න පුළුවන්. ඊට අමතරව විදේශ නිරීක්ෂකයන්ට අපි ඉඩ දීලා තියෙනවා. ඔය යූ කන්ට්‍රිස් යුරෝපීය කන්ට්‍රිස් වල ඊළඟ දකුණු අප්‍රිකා දැනට ඇවිල්ලා ඉන්නවා දැනට කොමන්වෙල්ත් එකේ. එතකොට ඒ අයත් ඇවිල්ලා නිරීක්ෂණය කරන්න. එතකොට ඒ කවුන්ටින් සෙන්ටර් එක නිරීක්ෂණය කරන්න. එතකොට ඒ කවුන්ට් කරනකොටත් මුළු දැන් එක පක්ෂකෙන් අපි කියලා තියෙන 5 දෙනෙකුට එන්න පුළුවන් කියලා. එතකොට ඒ අය බලාගෙන ඉන්නේ. එතකොට ඡන්ද ගන්නකොට අර ඡන්ද පොලේ ලැබුණු ප්‍රමාණයයි ඊට පස්සේ ගැන්නන් පස්සේ බොක්ස් කවුන්ට් එකේ පළවෙනි එකේ ප්‍රමාණය සංසන්දනය කරනවා. ඒතන නියෝජිතයන්ට අහන්න පුළුවන්. ඒගොල්ලන්ගේ ළඟත් කොළ තියෙනවා. ඉතින් මේ වගේ විවෘතභාවයක් තියෙන නිසා විවෘතභාවයක් කියන්නේ අධීක්ෂණයක් තියෙන නිසා මහජන අධීක්ෂණයට යටත් වීමත් කැටේ තමයි අපි ඒක දකින්නේ. නිලධාරී ඊට පස්සේ එක මේවක තුන් සැරයක් ගනිනවා. එක සැරයක් කැනලා මේව කරන් පස්සේ පක්ෂ වලට වෙන් කරනකොට 50 මිටි හදන්නේ 50 මිටි ඒක රබර් පටියක් දානවා. ඊපස් දෙවෙනි එක්කෙනත් ආපහු ඒක ගනලා හරිද කියලා බලලා රබර් පටි දෙකක් දානවා. තව දෙකක් යනවා. තුන්වෙනි එක්කෙනෙක් ගැන බලනවා. ආපහු අධීක්ෂණ නිලධාරියක් බලනවා. ඊට අමතරව රෑන්ඩම් චෙක් කරන වෙන අය. එතකොට මේ ක්‍රියාදාමය තුල කිසිම ආකාරයකින් වෙනස් කරන්න පුළුවන්කම නැහැ. මොකෝ ඒක ඔය හැම එකක්ම එතන බලන් ඉන්න මහජන මේ දේශපාලන පක්ෂ නියෝජිතව සටහන් කරගන්න. අනික මම හිතන්නේ පරිගණක පද්ධතියට විතරක් මේක පැවරෙන්නේ නැහැ මැනුවල් කවුන්ට් එක. ඒකක් මම පොඩ්ඩක් විස්තර කරන්නම්. දැන් අපි ඡන්ද කවුන්ටින් සෙන්ටර් එකදී ඡන්දෙ ගනිනවා. ගනලා අපි රිසල්ට් එක හදනවා. රිසල්ට් එක හදලා ඒක කොපිස් පහකින් හදන්නේ. අපි PRE 41 කියලා කියන්නේ කොපිස් පහකින් හදන්නේ. ඒක අපි ඡන්ද මේ ප්‍රතිඵල මධ්‍යස්ථාන කියන්නේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන ප්‍රතිඵල මධ්‍යස්ථානට ප්‍රධාන කොට මේ මුල් කොපිය ගිහින් දෙනවා. අනිත් කොපිය දොරෙත් කවුන්ටින් හෝල් එකේ දොරෙත් පියලෝනවා. ඊට අමතරව වැඩිම ඡන්ද ගත්ත පක්ෂ දෙකට කොපි දෙකකුත් ලබා දෙනවා. මේ මේකයි මේ කවුන්ටින් හෝල් එකේ රිසල්ට් එක කියලා. ඊට පස්සේ ওই ප්‍රධාන ප්‍රතිඵල මධ්‍යස්ථානයේ දිස්ත්‍රික්කයේ තියෙන එතනටත් පක්ෂවල නියෝජිතයන්ට එන්න පුළුවන්. එතනත් දැන්නීම් පූර්වයක් තියෙනවා. අර එන එකක ආයි ෆොටෝ කොපියක් අරගෙන එතනත් අලෝනවා. එතකොට අර චෙකින් වීම හැමතැනම වෙනවා. ඊට අමතරව මැනුවල් කවුන්ට් එක යනවා. ඊළඟට කම්පියුටර් කවුන්ට් එක යනවා. ඉතින් දිස්ත්‍රික්කයේදී කවුන්ට් දෙකෙන් වෙන රිසල්ට් එක අරගෙන ඡන්ද ප්‍රදේශ රිසල්ට් එකයි දිස්ත්‍රික් රිසල්ට් එක අරගෙන ඒ දෙකම චෙක් කරලා ඒ දෙකම මේ සංසන්දනය කරලා දෙකම හරිනම් තමයි කොළඹට මේ ෆැක්ස් මාර්ගයෙන් සහ ඊමේල් මාර්ගයෙන් සහ තව අර කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එක මාර්ගයෙන් එවන්නේ. ඊට පස්සේ කොළඹ අපේ ප්‍රධාන කාර්යාලයේ තියෙන ප්‍රතිඵල මධ්‍යස්ථානයේදීත් අර රිසල්ට් එකම ආයි හදනවා. එතකොට ඒ රිසල්ට් එක මැනුවල් එකයි අර මැනුවල් එකයි කම්පියුටර් එකේ තුනම චෙක් කළා තමයි. يعني කොමිෂන් සභාවෙත් මැනුවල් කවුන්ට් එක කරනවා. කොමිෂන් සභාවෙත් සම්පූර්ණ ඡන්ද පොලේ රිසල්ට් මේ ඡන්ද මේ කවුන්ටින් සෙන්ටර් එක ගණන් කිරීම මධ්‍යස්ථානයක ඉඳන්ගෙන රිසල්ට් එකම හදනවා. එතකොට ওই තුනම චෙක් කළා තමයි අපි බලන්නේ. මේ කොළඹ තියෙන සෙන්ටර් එකටත් අපි එන්න ඉඩ දීලා තියෙනවා නියෝජිතයන් 3 දෙනෙක්ට. අය ඔය කතා කියන්න එපා. මොකද මේ විවෘතව මේ ක්‍රියාවලියට බහලා බලනකොට තේරෙන දේ තමයි අතින් ගණන් කරලා මැනුවල් කවුන්ට් එකක් වෙනම යනකොට පරිගණක පද්ධතිය හරහා වෙනම විදිහට දත්ත ලබාගෙන මේ සියලු දේ සැසඳීම හරහා තමයි අවසානයේදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ අත්සන යටතේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරන්න. ඒ නිසා ඡන්ද ප්‍රතිඵල පිළිබඳ කිසිදු ගැටලුවක් තබා ගන්නට හේතු වෙන්නේ නැහැ. මේක නිලධාරීන් විතරක් කරන කාර්යයක් නෙමෙයි. ඒ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට සෑම පක්ෂයක් නියෝජනය කරන නියෝජිතින්ම ඇවිත් ඉන්නවා. අවසානයේදී අපි අහන්න තියෙන වැදගත් කාරණයක් තමයි නිකාබේ හෝ වේවා, බුරුකා හෝ වේවා, හිජාබ් හෝ වේවා, මේ සංස්කෘතික පදනම් මත වුණු ඇඳුමක් හෝ වේවා, මුහුණ ආවරණය කිරීමක් හෝ වේවා, මෙවැනි ඇඳුමකින් සැරසී ඡන්ද ප්‍රකාශ කිරීමට පැමිණියොත් ඔබතුමන්ලගේ ක්‍රියාපටි පාටිය කුමක්ද එතනද? ඒකදී දැන් අපි අර ඉස්සෙල්ල කිව්වා හැම ඡන්ද අහිමියෙක්ම තමන්ගේ අනන්‍යතාවය ප්‍රකාශ කරන්න ඕනේ කියලා. ඒතරේ අනන්‍යතාවය ප්‍රකාශ කරනකොට ඒ පුද්ගලයාද කියලා ඔහුව හඳුනා ගැනීමක් අවශ්‍යයි. එතකොට ඒ හඳුනා ගැනීමේදී මූණ පේන්න තියෙන්න ඕන. හඳුනා ගන්න අපි මූණෙන්නේ. එතකොට මූණේ හඳුරුම්පතේ තියෙන්නේ මූණ. එතකොට ඒක සඳහා මූණ ආවරණ ඒ අවස්ථාවේ වෙන අයින් කරන්න වෙනවා.
ඒ අවස්ථාව කවරු හරි මුණු ආවරණ කියන්නේ කාන්තාව විතරක් නෙවෙයි පිරිමියා කළු කණ්ණාඩි වගේ දාගෙන ඉන්න ඕන එක අයින් කළ බලන්න වෙනවා. එතකොට යර මොහුන පේන්න තියෙන්න ඕන ඒ අවස්ථාවේ චන්දපල ඇතුලේදී මේ ඒ පුද්ගලයාද කියලා නම කියවන අවස්ථාවේ හඳුනා ගැනීම සඳහා. දැන් කාන්තාවක් නම් තමන් ආගමික සංස්කෘතික සීමාවන් ඇතුලේ මම කාන්තා නිලධාරිනියකට පමණයි මගේ මූණ විවෘත කරපෙන්නන කිව්වොත් ඒකට අවශ්‍යතාවය. ඒකට සම්පූර්ණ අවස්ථාවක් තියෙනවා. ඒකට කාන්තාවක් නම් කාන්තා නිලධාරිනිය මේක අවස්ථාවක් නෑ. ඒක ගැන කිසි ගැටලුවක් නෑ. අපි හැම චන්ද ස්ථානයකම කාන්තා නිලධාරින් ඉන්නෝ ඒ වගේ අවස්ථාවක ඒකට උත්තර මේ ක්‍රියා කරා. හොඳයි. අර තවත් එකක් තිබුණා මෙහෙණින් වහන්සේලා හෝ ඒවා භික්ෂුන් වහන්සේලා යම් ආකාරයකින් හැඳුනුම්පත තියෙන්නේ ගිහි නමින් නම් ඒ ගැටලුවක් වෙනවද ඡන්ද ප්‍රකාශ කිරීමේදී? නෑ, දැන් අපේ ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ මන්ත්‍රයේ ඡන්ද හිමියෙක් වශයෙන් දැන් මේ වාර අපි ප්‍රයෝජනට ගන්න 2018 ඡන්ද හිමි නාම ලේඛනේ. ඒතොර 2018 ඡන්ද හිමි නාම ලේඛනේ නම් ලියාපදිංචිලා තියෙනවා. ඒක ප්‍රධානිකාරණ නම් ලියාපදිංචිල නැත්තම් කිසිම කෙනෙකුට ඡන්දය ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. එතකොට නම් ලියාපදිංචිල තියෙනවා නම් එතත බලන්නේ හාමුදුරු ගිහියෙක්ද, හාමුදුරු කෙනෙක්ද, පූජකයෙක්ද, පූසාරි කෙනෙක්ද, මෞලමි කෙනෙක්ද කියන එක අපිට ඡන්දයට අදාළ කාරණයක් නෙවෙයි. අපිට අවශ්‍ය වෙන්නේ හැඳුනුම්පතක් තියෙනවා නම් මොනව හෝ කුමන හෝ. එතකොට ඡන්ද හිමි නාමලයේ නම තියෙනවා නම් ඒකට ඡන්දය ප්‍රකාශ කරන්න කිසිම බාධාවක් නැහැ. එතකොට ගිහි නම තිබුණා කියලා ඒ ගිහි නමින් ඡන්දය පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දැන් මේ ඔය කියන කාරණේ මතුවලා තියෙන්නේ මේ භික්ෂුණී කියන හැඳුනුම්පත පිළිබඳව. ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ භික්ෂුණී හැඳුනුම්පත කියපාරණය බෞද්ධ කටු දෙපාර්තමේන්තුව විසින් මැදිහත් වෙලා ඒ පිළිබඳව විසඳීමක් දෙන්න ඕන දෙයක්. නමුත් ඒ භික්ෂුණී කියන අයගේ අනන්‍යතාවය තියෙනවා නම් කුමන හෝ අනන්‍යතාවයක් ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ විතරන්නේ හැඳුනුම්පත නැත්තම් අර ඉස්සෙල්ලා අපි සාකරගම සාහිත්‍යයේ විදිහට තාවකාලික හැඳුනුම්පතක් අරගෙන ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන්. අපිට තව මිනිත්තුවක් තියෙනවා සහකාර කොමසාරිස්තුමනි ජනතාවට අවසාන වශයෙන් පණිවිඩයක්. ඔව්, වැදගත්ම දේ උද්දෙම්ම යන්න ඡන්දපොලට අර අපි කලින් කිව්වා වගේ අනන්‍යතා පත්‍රය අපි කියපු අනන්‍යතා පත්‍ර වලින් එකක් අරගෙන උද්දෙම්ම ඡන්දපොලට යන්න තමන්ගේ නිල ඡන්දයෙන් පත්‍රිකාවත් එක්ක එහෙම යන්න මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අවම වශයෙන් මේ හවස දෙක වෙද්දිවත් ඡන්දපොලට ඇවිත් ඉන්න. එතකොට මේ පොලිමක් ගහෙන්නේ නැතුව කටයුතු ඕගොල්ලන්ට අපහසුයෙන් අපිට අපහසුයෙන් අවතර කරන්න පුළුවන් වේවි. නැත්නම් ඡන්ද පොලට බේරසන යන්නේ කියන්නේ පහ වෙනකොට ඡන්ද පත්‍රයක් කඩලා අතේ තිබුණාට විතරයි ඡන්දේ ප්‍රකාශ කරන්න අවස්ථාව දෙන්නේ. පොලිමේ හිටියයි කියලා අවස්ථාව ලැබෙන්න. ඒක අපි හිතනවා හෙට දවසේදී ඔබට වැදගත් වෙන බොහෝ කාරණා පිළිබඳ කතා කළා. හැඳුනුම්පතේ සිට ඡන්ද කාඩ් එක නැති වුණාට ප්‍රශ්නයක් නැහැ. හැඳුනුම්පත අරන් යන්නට ඕනේ හැඳුනුම්පත් වර්ග තියෙනවා. ඔබ කුමන තරාතිරමක කෙනෙක් වුණත් ඒ හැඳුනුම්පත නැතිනම් ඔබට ඡන්ද ප්‍රකාශ කරන්න දෙන්නේම නැත කියන දේ මතක තබා ගන්න ඕනේ. ඒ නිසා හැඳුනුම්පත අරන් යන්න අවශ්‍ය කරන සියලු පහසුකම් සලසලා තියෙනවා. මේ දේ හරහා අපි බලාපොරොත්තු වෙන අවස්ථාවක් මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා තෝරාපත් කරගන්න ප්‍රතිඵලය දෙන්න සාමාන්‍යයෙන් වෙලාවක් කියන්න පුළුවන්කම තියෙද 17 වෙනිදා ඉවර කරගන්න පුළුවන්. 17 වෙනිදා ඉවර කරනවා. 17 ඉවරන. හොඳයි. අපි අවසන් ඡන්ද ප්‍රතිඵල මේ සියලු දේවල් පිළිබඳ ජාතික රූපවාහිනියේ විදිහට බොහොම විනිවිදව හැමදාම කළා වගේ අදත් මේ හෙටත් අපි සූදානම්ින් සිටිනවා. ලංකාවේ මෙච්චර කාලයකට මැතිවරණ තුලදී මැතිවරණ ප්‍රතිඵල අතරින් ඉතාමත්ම නිවැරදි සහ විශ්වසනීය ප්‍රතිඵල සම්පාදනය කෙරුණේ ජාතික රූපවාහිනිය තුලින්. ඒකත් අපි හෙට දවසේදී අපි සිදු කරනවා සහ ජනතාවගෙන් අපි කරන ඉල්ලීම තමයි මේ Q කාරණා මැනවින් පිළිපැද බොහොම නිදහස් සාධාරණ මැතිවරණයක් හෙට දවසේදී පවත්වමු. බොහොම ස්තුතියි ඔබ දෙපළටත්. මැතිවරණ කොමිසම දැවැන්ත කාර්යභාරයක් සිදු කරනවා. අපි මේ මතක් කරමින් අදට සමගන්නවා. ප්‍රාර්ථනා කරනවා ඔබට යහපත් දවසක්. කායිපෝරණ.